න් වස හන් වන්සේ උන්වහන්ස හපත් දෙවන් වහන්සේ න් බලවන්තයි ජීව මානයි උන්වහන්සගේ එකම කැමැත්ත උන්වහන්සේවා පි රස බලන්න නේ කියලා මොකදි දෙවියන් වහන්සගේ වචනය රස දැනගත්තනම් අපි කවදාවත් උන්වහන්සගේ ආකොයාන්න නෑ උන්වහන්සගින් ඉවත්වයන්නේ නෑ සාමාන්‍ය රස බලන්න කියලාපී කියනවන මොකද දෙකෙන් අදහස් වන්නේ ද මම එක එක්ක නට එක එක ආශාවන් තිබෙනවා මම ආසයි අම්ඹ කන්න ඉති මම කිවනම් අඹ හරි රහයි කාලා බලන්න කෙලා නැනෑ මම අඹ කන්නේ නෑ ම පලතුු ාති කිසි දෙයක් කන්න නැහැ ඒමයි ඉන්න ඔබ දන්නවද සමරයි පළතුරු කන්නගැමති නෑ ඉති දැන් ඒ රසවත් භාවය දැනනෙ කොහොමද කෑවොත් විතරයි නැත්තන් අපි දනගන්න ඇතින් දෙවියන් වසේ උන්වහන්සේගේ වචනය කියනන උන්වහන්සේ රසවත් උන්වහන්සේගේ වච්චනය මීහිරී කියලා එන අපි උන්වහන්සේ ගැන දැනගන්න කොහොමදඋන්වහන්සේ රසවත් උන්වහන්සේ මිරී කියලන් වහන්සේගේ වචචනය පෝෂ්ෂණය දිනපතා අපි ලබාගන්න විට උන්වහන්සගේ වචනය තුලා අපි මෙනෙහි කරමින් උන්වහන්සේ පොරොන්දු තුලා අපි රැඳී පවතින විට උන්වහන්සේ අපට ප්‍රකාශ වෙනවා. එලිදරව් වෙනවා. ඔවු ස්වාමිණි ඔවහන්සේ පලවද්දය කරන දෙවන් වහන්සේ. බයිබලේ ගීතාවලේ තිස් හත්‍රවෙනි පරිච්චයදය අටවිනි පදේ ඒද ප්‍රකාශ වෙනවා. ස්වාමීන් යහපත් බව රස බලා දැනගන්න. ස්වාමීන් යහපත් බව රස බලා දැනගන්න. උන්වහන්සේ කෙරේ විශ්වාස කරන මනුෂ්‍ය අශිර්වාදලදදේය. න්වහන්සගේෙේ අපි විශ්වාස කරන විට අපි ආශිර්වාදලත් සැනගක් ක කියෙලවඋ වහන්සගේ වචිනයකිෙන ඉතින් අපිොමදේ ශිර් මාද උරුම කරගන්න අපේ ජීවිතය උන්වහන්සේ තුල රැඳී පවතමින් උන්වහන්සේගේ වචනය මෙනෙහි කිරීමෙන්. උන්වහන්සගේ වචනේ මෙනෙහි කිරීමෙන් අපි දැනගන්ටයන ස්වාමන උ වහන්සේ මට යහපත් දේවල් යහපත් පොරුන්දු මේ වචනේ තැන් පත් කරතිබෙන ඉතින් ඒ ේවල් මේ බයිබලේ ලියල තියෙන්නේග නිකං පොතක් පුරුවන්ඩ නොවේයි ඒ අපේ ජීවිතය අපි අද්දාාකින පිණිස. අපේ ජීවිතය අපි ඒවා උරුම කරගන්න පිණිසයි උන්වහන්සේ මෙ පන මෙ පවන මහත් පොතක් පොරොන්දු සමගාපට දීත වෙන්නේ. ඉතිං අපි කියවන්න නැත්තං මෙනෙහි කරන්න නැත්තං වචනය අහන් නැත්තං අපි ප්‍රකාශ කරන්න නැත්තං මේ පොරොන්දු කවදාවත් අපි උරුම කරගාන නෑ. දැන් මගේ සාමාන්‍ය පුළු දත්තිවන මම වචනය කියවන වෙලාවේදී. දෙවන් වහන්සේ යම් කොටසකින් යන් පදයකින් උනහරි කතාකොත්. කටඉරි හල ම ඒ පදේ මෙනහි කරනවා. සමරල්ලාට පැයක් වෙන්න පුළන් ඒ පදේ ම මෙනෙහි කරනවා. මෙනෙහි කිරීම කියන්නේ ඒ වචනය සමඟ අපි කාලේ ගත කිරීම. ඒකයි මෙනෙහි කිරීම කියන්නේ. ඒ වචනය අපි අපේ මුකයෙන් ප්‍රකාශ කරනවා. අපගේ මනස්සට. අපි ඒ වචනය පොරොන්දුව අපි අපේ සිත තුළ අපි ධාර්ණය කරගන්න අපි මෙනහි කරනවා කියැන ඒකයි. සාමාන්‍ය මෙනය කරනවා ැන පස් රකිනැ නෙවෙයි ගීල කඳක්කුට ගිල්ල තනියීම කාය ගත කරන එක නෙමේ මේනේ කිරීම කියන්නේ වචචනය සමඟ අපි එකඟවීම ඒකයි මෙනේ කරනවා කියලා ැනෙතින් දෙවියන් වහන්සේ ඔබට මොනම පරිච්ේ දැ ොනම පදයක් ඔබ කියවත් මතක තියාගන යම් පදයක් යම් වචනයක් පරිච්චේ දෙයක් වෙන පුළම් මුොුණව දෙයක් වුුණ දෙවියන් වහන්සේට කතා කරන ඒ පද ඒ වච්චන ඒ පොරොන්දුව මේ බයිබලෙන් එළියට ඇවිල්ල ඔබගේ හදදවතට කාවදින ආකාරයෙන් කතා කරන්නට යනවා. ඔබ දන්නවා මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ. සමාරලාට වැදි තීරණයක් ඔබ ගණ්ඩ යන අස්ථාවේදී. දෙවන් වහන්සකේ නැහැ. මේක මෙහෙම නෙම කරන්න ඕනේ ඉන්න ඉවසන්න. එවගේ පද රාශියක්ති වන මම දන්න දෙවන් වහන්සේ කතා කරන විදිිය. ව මතකයි මම ගැලවීම ලබලා කාලයක් ග්‍යැට පස්සේ මංම මේ වච්චනය ඉගෙනගන්න. මම තීරණය කරා නෑ ම මේ වච්චනය මෙහිී කරනුයි කියල. ඉතින් මම බයිබලේ කියවන අවස්ථාවදි මේේ කරන අවස්ථාවේදදි දෙවන්හන්සේ ඒක පොරන්දු දෙන්න පටන් ගත්තා. විශේෂයෙන් මගීතාවලි තිස් හට හරිම කැමති. ඒ පදවලින් දෙවන් වහන්සේ මට කතා කරලා උන්වහන්සේ. පොරොන්දු ඇතටම මගේ හදවතු තුළට කාවාදින ආකාරයෙන් කතා කරා අපි හරුම් ගීතාවලේ තිස් හත එතන තිස්හත්වනි පරිච්ෂයදේ අපි තුනේ සිට කියවමු ස්වාමින් කෙරේ විශ්වාසය තබා යහපත්කම් කරව අපි උමාන්සේ කෙරේ විශවාසය තබැනකටු න්මාන්සක ඔබ යහපත්කම් කරන්න නපුර කරන්න එපා නිතරම යහපත කරන්න ඔබ තීර ණැක් කරගන්න දේශෙ වාසය කරමින් විශ්වාසකම අනුව යව. මේ දේශය අපි වාසය කරන අව ස්ථාාවයි දෙවන්හන්සකින් ඔබ විශ්වාසවන්තකම අනුව යන්න. මනුෂ්‍යයන් අපි දන්න අද අවිශ්වාසවන්තයි. නමුත් ඔබ දෙවන්වහන්ස මට කතා කර. ඔබ විශ්වාසවන්තකම තෝරගෙන මම විශ්වාසවන්තව සින්න දෙවියන් වහන්සෙල් ලෙස ඔබ විශ්වාසවන්තව ගමන් කරන්න. ඔබ කරන හැම දෙයක්ම මනුෂ්‍යන්ට පේනෙන්ට කරන්න එපා විශ්වාසවන්තව කරන්න තුර මම විවාහ වෙලා නෑ අරුණු වයස්සේ මම තීරණයක් කරගත්ත මම මොනම දෙයක් කලා දෙවියන් මාන්සසික දේවල් මුල් කරගෙන මම දෙවන් වහන්සිට කරන්නක් මෙන් මම විශ්වා සවන්තව කරනයි කියලා මම තීරණය කළලා ඒකයි මෙතන දෙවියන් වහන්ස කෙන විශ්වාසය තබා යහපත්කම් කරන්න විශ්වාසකම අනුව යන්න ලෝකේ ආධාපි දාකිනෝ විශ්වාසවන්ත භාවයක්ම නෑ සමරයකි එනවයි කියල කියනවයි යම් වෙලාවක් දෙන්න පුළුවන් ඒ වෙලාවේ එමනුසය පේන්ඩනැෑ. ඒ විශ්වාසවන්තකම නෙයි අපි වචනයක් දුන්නනම් අපි වචනය ඉෂ්ට කරන්න අපි පුරදදුුවවෙන්න ඕන එකක පුහුණු අක්කරගන්න ඕනේ. හතරවෙනි පාදේ ස්වාමින් කෙරේ ප්‍රීතිමත් වව. ඒකැන්නේ දේවල් කෙරෙහි නෙමෙයි ඔබගේ වාතාාවරණය තත්ව කෙරෙේ නෙමේ නමුත් ස්වාමීන් වහන්සේ කෙරෙහි. අපගේ ප්‍රීති අපි තාගන්න ඕන ස්වාමිණ ඔබෝහන්සේ මම මුදවාගත් තමාම නිදහස් කරා. මගේ වාතාාවරන මොනම ආකාරැතිවලොත් ම ඔබහන්ස තුළ ප්‍රීතිවෙනවා. මයිබල පිලිප්ි පොතේ මන්තන්නේ කීප වතාවක්ම පවල් තුමා ප්‍රකාශකන ප්‍රීතිවන්න නැ නවතවාරයක් ප්‍රීති වන්න කෙතිේ ඒ අපේ ජීවිති තීරණය කරගන්න න මමුකද අපි එදිනදාේ ජීවිත අපි ගතකරන අවස්ථාවේදේ අපි දන්න අපිටේ ඒේක දේවල්. සිදුවෙන්න පුළුවන් අපි හමුව එෙන මනුෂ්‍යන් තුළ කිසි ප්‍රීතියක් නැතිවෙන්න පුුවන්, එයා ඔබට බැනවදින්න පුුවන් එය ඔබට විරුද්ධවෙන්න ලුවන් එඒය තරවෙන්න පුළුවන් ඔබ ගැන වැරදි කියන්න පුුවො නමුත් ඔබ තිීරණය කරගත් තනං. මම සම්බන්ධවින්නේ ජීවමාන දෙවියන් වහන්සේ සමඟයි. මාතුල තිබෙන ප්‍රීතිය මට ලැබුණේ මගේ දෙවියන් වහන්සේගේ ජීවන උල්පතෙන් තමයි මාතුලයේ ප්‍රීතිය ගලා එන්නේ මාතුලින් ගලා එන්නේ. එනිසා පිට වාතාවරණය, තීරනය කරන්න න මාතුල තිබන ප්‍රීතිය සොකන් කරන්න ති ඒයි මෙතන කියැනෙ ස්වාමීන් හන්සේ කෙරේ ප්‍රීති වෙන්න ති ඔබගේ ඔබ ස්වාමින්න් හස එකක කාලයේ ගත්ත කරන වෙලාවෙද. දේව වච්චනයත්තුළ ඔබ යම් රහක් දැ ගත්තා මෙලි දරවක් වෙන තරමට දෙවන්හන්සේ වචන ඔබට කතාරපම් ඔබ ප්‍රීති වෙන්න ඒක අයිතන කියැනෙ ස්වාමින් කෙරේ ප්‍රීතිමත්වේවා. ස්වාමීන් මහන්සගේ වචනය කෙරේ ප්‍රීති වෙන්න. සමහල්ලට සමමාරයියට බයිිලේ කියවන එක තරම ප්‍රශ්නයක් කලාේවා. කිසිම ප්‍රතියක් නක හරිම බරක් වෙලාති වන උන්හන්සේ කවදාවත් අපට බරක් දෙන නෑ උස්සල කන න්න. උන්වහන්සේ කවදාවත් බරක් දෙන නෑ උන්හසේ කියැන බර උසුල්ලන්ව ේසවන්නවාය මා වෙතට එන්න මම උනුටසාහනය දෙෙන කිිති මේ සහනය වචචන තිබෙන දේව වචනයට අප යාමු. අපි ගිහිල්ල මේ වචනය මෙනේ කරමු. උන්වහන්සේ ද තාගේ සිතේ ආශ්‍යාවන් ඉෂ්ඨ කරන සේක. ඉතාම මැදගත් මේ පදේ අපි දකින්නේ හතරවෙනි පදේ ස්වාමීන් වහන්සේ කරේ අපි පලිතිමත් වන විට උන්වහන්සේ මුල්කරගත්ත විට උන්වහන්සේ කෙනා අපේ සිතේ ආශාවන් ඉෂ්ට කරන අය කියෙලා අපි උන්හන්ස කෙරේ රඳී පවති ඕන ස්වාමණ උහන්ස යහ පත් බහන්ස විශ්වාස වන්තයි ස්වාමි ඔබහන් සෙත්තුල මරැඳී පවතිනට ඔබහන්සකිවවා මගේ සිතේ ආශවාාව නිිෂ්ඨකන. අපි ඇත්තරම අපි උන්නාහන්සට කියන්න අවශ්‍යනෑ මට මේ කඕෝනේ මට අරකෝන ම මේක දෙන්නක දෙන නැහැ. යිබලකිෙන අපේ හිතේ ආශාවන් උන්වහන්සේ දන්නවා. නමුත් අපි උන්වහන් සෙත්තුල ප්‍රතිවන විට. ඒ සිතේ ආශාවන් ම විශ්වාස කනපුල්ලූ බන්ධවිින්. අප පිට පසෙන්ටයනයි වගේ අපේ ජීවිත ඇැවිල අප දරියෙන් දෙවියන් වහන්සේ. ඒ ආශිල්වාද ගමන් කරන්නට උන්හන්සේ පට දෙවා ලුය නිසා දෙවන් වහන්ේ තුළ ඔබ නිතරම ප්‍රීති වෙන්න ඒ එකකුන් වහන්සේ යහ පත්්ද පහේ කියනවා තාගේ මාර්ග අපගේ මාර්ගේ අප ස්වාම වහන්සේ ාර දෙෙමු ස්වාමි ක තමයි ම කරන්න තීරණයක් කළ තිබෙන නමුත්ව වහන්සේ අදි කරන්න කියන ම තීරණයක් කරගන්නවා ඒ දේ කරන්න. අපේ මාර්ග අපි උන්හන්සට බාර දෙෙමු උන්වහන්සේ කියෙන උන්වහන්සේ කිරේ විශ්වාසයද තබන්න. උන්වහන්සේ ඒෂ්ඨ කරන දේක. න්හස නිතරම දෙවන් වහන්සේගේ වචනෙන් කරපු පොරුදු ඉෂ් කරන දෙවන් වහන්සේ නිසා ඔබගේ මාර්ගය ගමන් කරනට වැඩිය හොඳයි උන්වහන්සේ මාර්ගයක් පෙන්වුවතේ මාර්ගය ගමන්රනය එකමකොද ඒක අවසානය උන්වහන්ස න්නව මොකක්ද කියලා. උන්හසේ අපට කියන්නේ යහපත තෝරගන්න කියලා. අපි බලමින් සිටින්නේ දෙවියන් වහන්සේ වියවුල් කමේ දෙවියන් වහන්සේ නොව සමාධානය දෙවියන් වහන්සේ ගිය සතිය අපි බැලුව පලවෙනි කොරින්ති පොතේ දාහතරවැනි පාරිච්චියදේ ද හත්න ඒ වියවුල් භාවය කැන්නේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්වනේ අපි ප්‍රශ්ණ කරදර අපගේ මනස තබාගෙන අපි දෙසිත් මානසක් කඇතුව කරන්නද අර කරන්නද මෙහ අන්නද. ඒ අන් මොකත්ත ස්වාමිණි ඔබහන්සේ කියන්නේ මට කරන්න කියෙලා ඒගේ වියවුල්කමක ජීවත්වීම නොමේ දේව කැමැත්ත. දේව කැමැත්ත අප නිතරම සමාධානය ජීවත්වීම. මේක උන්හන්සේගේ කැමැත්ත ක කියල අපි දැනගන්න ඕන පලවෙනි කොරින්ති දාාහතරේ. තිස්තුන මක් නිසාද දෙවන් වහන්සේ වියවුල් කමෙන් නොව සමාධානය දෙවියන් වහන්සේ ශුද්ධ මන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය. කෞද ශුද්ධවන්තයන් ඔබත් මාත්. සභාව කවුද ඔබත් මාත් උන්වහන්සේ සභාව හිස අපි ශරීරයෑයි ති උන්වන්සේ කැන මොකක්ද ඒ ශුද්ධමන්තයන් සියලු සභාව තුළ උන්වහන්සේ පොනාද කියන්නේ මේ සමාධානය අපේ හදවත්තුල තිබවිට අප සමාධානයෙන් ගමන් කරන්න ඕනේ වියවුල් භාවයට අපිට දෙන අප ගියෙ සතිය බැලවා වියවුල්කමේ කරු කෞද යක්ෂය සාතාන් අපගේ සතුරා සමාධානය කතුරු කවුද ඒෙ සුස්ටසු වහන්සේ ඉතින් ඔබ දන්නවනම් යම් කිසි දෙයක් ඔබ වියවුල් කරනවා එක එක දෙවියන් වහන්සගෙන් නොමේ. ඔබගේ මනස වියවුල් භාවයට පත් කරනවන ඒක පැමිණිය දෙවියන් වහන්සේගෙන් නොවේ කෞුර හරි කෙනෙක් කැවිල්ල වචනයක් බෙදාගත්තාත් ඔබ වියවුල් වෙන වනක් ගේ මනසනිකන්දෑන් අවුන් ලා ඔබ නිනක මොකක්ද මේ අ කියනක තේරෙන්න්න නැත්තං එක දෙවියන් මාහසසි න්නවේ. දෙවියන් මාන්සකගේ වචචනය හරි සරලායි. කවුර කෙනෙක් කින්නඕනේ අපි ඇතරම වියවුල් කරලා අපි මනසවුල් කරලා මේක හරි යාමාරුවයි මේක ගැඹරු ඉගැන්වීම මේක බට තේරෙන්නෑ. ඔබ ඉන්න ෝඩියේ අපි ඉන්න උසස් පෙල පන්තියේ වැරදි. දෙවියන් වහන්සේ කවදාවත් තරාතිරම් පෙන්නට දෙවි කෙනෙක් නොවේ. න්හන්සි දන්ව එකනකාට කොහොමද දේව වචනෙන් පෝෂ්ණය ලබා දෙන්නෙගි ඉතින් අපි දනගන්නඕන දෙවියන් වහන්සේ නොවේ අපව වියවුල් කරන්නේ ති වියවල්කම මේ කත්්‍රු සාතන් සාතන් තමයි අවුල් සහගත වී සිටින්නේ සාතන් තමයි මරණයට විනාශයට පත්වී සිටින්නේ ඉතින් යක්ෂයට ඕන මොකක්ද අපගේ මනස වියවුල් කර නමුත් අපි තීරණය කරගතවත් ස්වාමණි මස්තීර සිටි්න මම අස්ථිරභාවෙන් සිටියන් සිටින්නේ නැහැ ම ඔබවහන්සගේ පොරුන්දු සමඟ මම එකඟ වෙනවා. හිතිගේ සති අපි බැල වියවුල්කමට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් අපි ගැලවීම ලැබුවට පස්සේ සමාරලාට අපිකාල්පනා කරනවා දෙවන් මාහසේ මට තාමත් ප්‍රේම කරන්නිනෑ දෙවන් වහන්සේ මට ප්‍රේමේ පෙන්න්නන්න බල නරකිෙනට ඊට වැඩියෙන් ප්‍රේමේ පෙන්වන කිය දැන් ඒ ඇත්තනම ඔබගේ ජීවිතේ ම වියවූලක්වෙේ. ඔබ ස්තරවු නැතං ස්වාම නාස බට ප්‍රේම කරනයි කියලා. දෙවන් වහන්සේ. කියෙ කාට ප්‍රේම කරන යිබලේ ි දන්න උන්හන්සේ තමයි පලමුව අපට ප්‍රේම කලේ පි ොවේන්හන්සේ ස්වායාග ගේ දැ යි මගේ තිත්කය රෝම පස් වුනි පරිචේද පස්සුනි දකින දේව ප්‍රේමේ බගේ හදවත්තුළ අපගේ හදවත්තුල උන්වහන්සේ වගුරුවති බෙනවා. ඉතින් ඒ දේව ප්‍රේමේ නිසයි අපි ජීවත්තන්නේ මා සමඟ හරවන්න එස කියල් පොතට අපි පදයක් බලමු දසේනි පරිච ේද දැ. දගොඩා ක්තිව වවා ප්‍රේමේ ගැන ඔබගේ ජීවිතය ඔබට ඒ ස් තිරබභාව නැත්තං වන් වන්සේ මට ප්‍රේම කරනවා ද නැද්ද කියල ම දන්න නැත්තං. පේමේ පද හොයාගන්න බයිබලේ. පද රාශීයක් තිබන දෙවන් වහන්සගේ ප්‍රේමේ ගැන ඒ පද ස්ොයාගෙන ඔබටම ඒ පද ප්‍රකාශ කරන්න. දෙවන් වහන්සේ මට ප්‍රේම කරනෝ. දෙවන් වන්සේ මට ප්‍රේම කරන. දෙවන් වහන්සේ මට ප්‍රේම කරනවා. ඒ පද ඔබටම ඔබ ප්‍රකාශ කරන්න. ඔබ ස්තිිර වෙන තුරු. මාලාට මනුෂ්‍යම්මං ගෙන සලකන්නෑ මනුෂ්‍යන් මාාවනිකන් කොන් කරලා තිබෙන්නේ ඒ දේව ප්‍රේමේ ගැන ඔබ ස්තීරවුණ ඔබ ඒ ආකාරයෙන් සිතන්නවත් නෑ. කොද ඔබ දේව ප්‍රේමය තුළ ස්තීරයි. කවුරෝඔබට ප්‍රමකරත් නැතත් දෙවන් මාන්සය ඔබට ප්‍රේම කරනවා. කවුරු ප්‍රේමකරත් නැතත්. ඔබ ඒක තීරණය කරගන්න මට මගේ දෙවියන් වහන්සේ මගේ දෙවන් වහන්සේ මට ප්‍රේම කරනවා. එසිකි ඇල්පොතේ දාස්සවෙනි පරිීච්ෂේදේ දෙැ අපි මේ පදෙන් අපි දකිඩවා? දෙවන් වහන්ස කතා කරන්න ඊස්ට්‍රල් සෙනට නමුත් අපිට පුළුවන් ඒකෙන් එලිදරව්වාක් අපේ ජීවිතයට ලබාගන්න අපි කියවමු දාසේවෙනි පරිච්චේදේ දැ ඔබ ටැම්තින ගෙද්‍රගීල ඔබ මුළල පරිච්චේදම කියවන්න මම කියවන්නේ අට වෙනි පදේක ඒ ඉතාම අලංකාරපදයක්. මම නුඹ ලගින් ගොස් බැලූ කල නුඹේ කාලය වන ප්‍රේමේ කාලේ පැමිණ තිබෙන බව දැක මාගේ වස්ත්‍රයේ නුඹ පිටාතුරා නුම්බේ නිර්වස්ත්‍රකම වසා නුමට දිවරුම්දී නුම්ඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි. නුඹද මට අයිති වූ යෙහියයි ස්වාමි වූ දෙවියන් වහන්සේ කියන සේක. තැ මේ කතා කරන්න ඇතම ස්ට්‍රයිල් සෙනඟට නමුත් දෙවියන් වහන්සෝටත් මටත් කතා කරනු අපි ගැලවීමලා දවසේ දෙවන් වහන්සේ කැනන්නේෙමකොදුන්හන්සේපදිහා බැලුවවා. උන්වහන්සෑප දෙෙස බැලුව අපි පාපයාලී ගැලී සිටිය කෙනෙකු අපි සලකන් ඇති තත්ත්වයක සිටින්න පුළුවන් දෙවන් වහන්සකින ඒ ප්‍රේමේ කාලයේ පැමිණ තිබෙනවා. මේකන පිපාසෙන් මාව සොයනවා දෙවිකෙනෙක් කින්නවානං මට පෙන්ඩුම් කරන්න. මගේ හදවති තිබුණ එකම පිපාසේ මම ප්‍රශ්න කරා. මම ගැලවිමලාමන්ට පෙර මම. සත්‍යය සොයාගෙන සිටියේ මගේ හදවතති ක ඇයි මටමච්ර කරද ඇයි මටම මෙචර ප්‍රශ්න. ඇයි මම මේ වගේ තත්ත්වයක ඉන්න වියවූල් වෙලා හැම වෙලේ මගේ මන සිතිවෙෙන දිවිනසාගන්න දිවිනනාසාගන්න දිවිනාගන්න කියෙන මෙනි සිතිවලින් ම ියපුූල් වෙලාහිටේ ම දරගෙන සිටින කෝමයකෙන් පිටෙන්නේ. දසක් මම අවංකව මගේ සිතින් මම යඥා කර. මංක දෙවි කෙනෙක් ඉන්නවනම් ප්‍රකාශවෙන්න. දෙවිකෙනෙ කින්නවනම් මම සුවනෝ. මට මතකයි. පොද වි ෙක් වන ට පෙන් නු කරන්න දෙවි කනෙක් ඉන්නවන මට ප්‍රකාශ වෙන්න කිය. ඒ අවස්ථවෙදී ම වැඩ කරගෙන න්න ස්ථානේදී මගේයාසල හිට යාලුවක් ප්‍රශ හි ප්‍රශ්න ම ට ේර ෙ ප්‍රශ්න ි ේර ්‍ර ්‍රශ් ් ෙක් න. ට ශ්න නති ම ෙදරගී ම කල්පන කරන දවසක්දෑයාට සුභාරංචික කියන්න කෙනෙක් පැමුණා. එයා ලඟ හිටපු වෙන කෙනෙක් ඇවලේ යාට සුභාරංචි වච්චනය දෙනකට ම ආගන හිටිය. මම ආගෙන හිටිය මම ඒ සාකච්ඡාවේ ඒදුලි නෑ නමුත් මම අහගෙන හිටිය. දෙවියන් වහන්සේ ඔබට ප්‍රම කරනෝ දෙවියන් වහන්සිට සැස් මක්තිනෝ දැමේ කියන්නේ අනිත් කෙනාට. නොත් මගේ හදවතය තිබුණ පාසේ මං විශවාසකන මගේ දෙවන් වහන්සේ දැක්කයි කියලා තුර ඒ කෙනාට දෙවන් වහන්සේ ගැනයා කියනකොට එක දෙයක් මගේ හදවතට ඇතුල්ලුණා සත්‍යද ජීවනේද මාර්ගයද යෙසු වහන්සේ උන්වහන්ස ඇරෙන්න්න වෙන මාර්ගයක් නැහයි කියලා කියනකොට එක පාට මගේ අදවත මට තේරුණ මේ මාර්ගෙ සොයන්න ඕනේ මේ මාර්ගයට මම ඇතුල්වෙන්න ඕනේ මෙයා කියනවනම් මේක විතරයි මේ මාර්ගය විතර ඇතිබෙන් නි කියලා මම තිරණය කරගත්තේ මාර්ගෙස්වයන් ති දවසක්තාඒ අනිත් සහෝදරී වහම්බවෙලා මම ගැලවීමේ පනිිවිේ ස්ිට තුලින් ම ඒ සෞදරියය තුළින් දැන ගත්තායිඉතිං බලන්න්නඩ දෙවියන් වහන්සට පුළවන් නොගේ ආදවතේ මොනොම පිපාසයක් තිබෙනවද ඒක සංසිිල්දු වන්න පුළුවවා. ඒකයි මාන් තුළ තිබුණ පිපාසේ දෙවිකෙනෙක්කින්නවන මට ප්‍රකාශ වනක දුන්මාන්සේ පිපාසේ ඒ යක් ඥාවම මං විශ්වාස කන හන්ඩ ඇස්. ඒදා දවසසිද ම ගැලවීම ලැබවා ඒ සෞදිරීකියව ප්‍රකාටිති මෙතන දෙවන් වහසේ කියන උන්වහන්සේෙන කාලය ඒ ඇැන්නේ මෙතන එසිකියල් දාසේ ඇතිගෙන ඔබේ කාලය වන ප්‍රේමේ කාලය පැමිණ තිබෙන බව දැක. දෙවන්සේ දන්න ප්‍රේමේ කරන්නට කාලේ පැමිණ තිබෙනොයි කියලා තින් නියමිත වෙලාවට දෙවන්හන්ස ප්‍රේ කරන උන්වන්සසිකිෙන මගේ වස්ත්‍රය නුම පිටාතුරා ම කක්ද මේ වස්ත්‍රගෙන කතා කරන්න උන්වහන්සගේ ධර්මිෂ්ටකමේ වස්ත්‍රය. අප මතුන්හසසි පරණ වවස්ත්‍රයයින් කරලා අපි පරණ ස්වභාවය වන්වහන්සේ අයින් කරලා උන්වහන්සේ අප දිවම ස්වභාාවයක්ේෙනවා දෙවියන් වහන්සේවාගේ ක්‍රියා කරන පිණස්ස. මකද මෙතක් කල්ල අපි සියල දෙනම ගැලවෙන් ලලාබට පෙරහිට වියගුල් කම තුල. අපි දන්නද මයා දෙවන් වහන්සේද අරය දෙවන්සුත් හද දෙවන් වහසේ පි කිසි දෙත්න්න. උත් දෙවියන් වහන්ස වියවුල් කරන්න නෑ මේදහ දවස්සද දෙවන් වහන්සේ මේ පදෙන් මට කතා කර පසන් වහන්සේ කියන. නුම්ඹ සමඟ ගිවිස්සුමක් කරගත්තෙමේ. නොඹද මට අයිති වූ යයි ස්වාමන්වහන්සේ දෙවන් වන්සේ කියනසේකිති උන්වහන්සකිනවා ඔබ මට අයිති අපි ගැලවීම ලබ දවසේද අපි දැනගන්න ඕන උන්වහන්සේට ප්‍රේම කර අපි දැන් උන්වහන්සේට අයිතිව සිටින සදගක්. යරමිය අත් තිස්සෙකට හරවන්න මා සමඟ. දැ මේ පද, ඔබගේ ජීවිතේ ස්ථාවරත්යක් නැත්තංන් දෙවන්වාසට ප්‍රේමරනවද නැද්කිල මදාාන්නේනයකින මේ පදාරගන ඔබ මෙය කරන ස්වාමිණ ඔබහන්සේ දැක් ඒ ප්‍රේ කරන කාලේදදි ප්‍රේමේ කළයුතු කාලේදී ඔබහන්ේ මට ප්‍රේම කළ එනිසා මම විශ්වාසරන ඔබහන්ේගේ වචිනේ තිස්වක්කනි පරිච්චේදය යරමියා පොතේ තුනම් ස්වාමන් වහන්සේ පුරාණේදී මට ප්‍රකාශවී. එසේය සදාකාල ප්‍රේමේකින් නුඹට ප්‍රම කළෙමි. එබැවින් ධයාබරකමින් නුම ඇදගත් එමීකිීසේක. ඔබට ප්‍රේමේ හැඟෙන්න්න දැනේ අවශ්‍යන හැ. උන්වහන්සේ පොරොන්දුුවවෙන්නෙමකද සදාකාල ප්‍රේමෙන් මම ඔබට ප්‍රේම කරනවා. ලලුය ති අපට තිබෙන්නේ ඒ සමඟ එක්ඟවන්න ස්වාමිණි ඔබහන්සේ සදාකාල ප්‍රේමේෙන් මට ප්‍රේම කර තිබෙන වස්වාමිනිි මම විශේෂ කෙනෙක්. අලලුය මම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ විශේෂ දරුවේ. ඉතිං ඔබ ඒ වචචනය මෙනී කරපු හාම. කදාවත් විය ුල්ල න දෙවන් මාන්සේ මට ප්‍රේම කරන එක තම වැදගත්. මං විශ්වාන්ස කරන ඒ කාේ අත්තිවාරම වියතුයි. දෙවියන් මාන්සේ මට ප්‍රේම කරන. කවදදාමත් වියවුල් වෙෙනනින. කදම <Sess> ේ ත් ව න්සි ම ියවුල් කරන වන් න්සු ේ ගේ අදවත තුළ සමාධන තිබ න. ති ගේ සති අප ැලුව පල වෙ ේතු ුො පස් රික්ච කද අප වියවුල් ඇතු කරන්නේ මනසගේ වචිනේ උදුරන්ටි කලබල කරන්නි ඇතරම මනස වියවුල් කරන්නන්නේ යක්ෂයක්. හන්සේකිනො පලවෙනි පේතුරුස් පස්ස වනි පරිචිදට සිහි ඇතිව අවදිව සිටින්න යක්ෂා තමයි බොරු දේවල් ගෙනනල්ල අපේ මනස වියවුල් කරන්නේ තින් සිහි ඇතිව අවදි සිටින්න ඔබටත් මටත් විරුද්ධකාරයකින්නවා. යක්ෂයාට කවදාවත් දෙවන්ස ප්‍රම කරන්නෙත් නෑ ප්‍රේම කරන්නය ෙත්නෑ කිසිම සමාධානයක් යක්ෂ තුළ නැහැ. තින් ක්ෂාටෝන මොකද අපේ මනස වියවුල් කරන්න. දෙවියන් වහන්සේගේ චඩතය ගැන ඕ ඝාතනය කරන සිතුවිලි අපේ මණුසරධානෝ දෙවියන් මාසෝට ප්‍රම කරන්න දෙවන්හන්සේ බලන්න කිසි දෙයක් ඔබේ ජීවිතය කරලනෑ ඔව මෙචර කල් දෙවන් වහන්සේගේ වචන තුළ හිටිය බලන්න තව මොනවාදඔපට දෙවන්හන්සේ කරලා තිබෙන්නේ ති එවැනි සිතුවිලි ඒ පරාජිත සිතුවිලි පැමිණන යක්ෂයගේ ඒකයි එතන කියන්නේ අපේ විරුද්ධ කාරයා වූ යක්ෂය ගොරවන සිංහයකුමෙන් දත් නැති සිංහ එක් ය ගොරෝනෝ විතරයි දත්න හප කරන්න බැ ල බය කරනවා බයාදුකම මේ මචනැවිල්ල දානකොට ඔබ තිරණය කරන නැහ. ති ඔහු ඔබ මොබ ගමන් කරමිත්‍ර කාදමට ගිලින්න පුළන් කාවදම ගිලින්න පුළන් කාර්දටම මේ බොරු දන්නපුළන් දෙවියන් වහන්සේට විරුද්ධව අපේ මකෙන් වචන පිටවෙන්න ඕනේ තමයි පිටවෙන්න ඕනේ කියල තමයි යක්ක්ෂයන් නිතරම වගේ සිතුවිලි අපේ මනසර දාන්නේ. යක්ෂට ඕන එකමදේ අපේ මකයෙන් දෙවියන් වහන්සට විරුද්ධව කතාකිරීම. යන්සගේ වචනයට විරද්ම කතාකිරීම එක්කමද යක්ක්ෂටවන දෙවියන්වාන්සේ උහන්ස මට කරන දෙවියන් වහසේ උහන්ේ හ පත්නෑ නමුත් අපි තීරණය කරගත්වොත් ඒ ගොරවන සිංයාගේ හඬා හන් නැතුව ඌ විරුද්ධ කාරය. අපි දෙවන් වහන්සේ වචනේ සමග එකක් වෙන යකොප් පොතෙත් හතරවැනි පරිචය හත එබැමින් දෙවන් වහන්සට අත්තු සිටින කොහමද අපි අත්වනේ ච්නේ සමග එකක්ංග වෙන්නවා. වාි ඔබහන්ස නිය මි ේලාවට මගේ ජීවිත හපත් දෙවල්රන දෙවන් වහන්ේ. ඔබහන්සේ පොරුන්දු දුන්න විරක්නේ ෂට කර ඔහන්සට පුළුවන් ස්වාි බහන්සේස්වාීන මට පැවසන්න ඉවසන්න ම ල්ලෙන් සිටවාස්වාමි බහන්සේ පවසන මට හපත් දෙවල් ඔබහසේ දෙදෙනව මම එක විශ්වාසරන.ඉතිං මෙතන කියනව යක්ෂයට විරුද්ධව සිටින්නේ කියලා. තියක්ක්ෂා එවැනි සිතුවිලි ගේනකට අපි විරුදධවෙන්න කෝමද නැහැ මේක දෙවන් වහන්ස ගන්නෙම. ඔබගේ මනස්සත එන හැම සිතුවිල්ලක්ම බාරගන්නා. ල රීම තුවිලියයි අදායිරමත්කමය සිතු විලියයි ඒවගේ සිතු විලි භාරගන්න පයිකයි විරුද්ධව සිටිනැකිල ගන්නේ විුද්ව සිටින විට මොකක්ද වෙන්න ඔබ දේව වචන පොරොන්දදු ප්‍රශ කරනවට ඔබගේ මකේ. ඔබ දෙවියන් වහන්සේගේ වචන ඔබගේ මොකෙන් ප්‍රකාශ කරනකොට යක්ෂා ඔබ වෙතින් පලාදුව යනවා. ආපවාාවත් ආපෝඒ වචනම ප්‍රකාශ කරන බයවෙන්න පා ඒක ඇතනගෙන එවිට ඔහුල් නොබ වෙතින් පලායනව ඇත කොහොමද පලාන්න . අපේ වචන නිසා නෙවෙේ යක්ක්ෂ්‍යත් බය මේ වචනයට විරයි. තින් මේ වචනය සමඟ අපි එකඟ වෙන්න ඕන තින් දෙවන්මාන්සගේ වචනය සමඟ අපි එකඟ වෙන විට අපි කවදාවත් වියවුල් වෙන්න නැහ. තින් බොෝ ට වියවුල් කම සිටින අය. ීරණගන්න යන අවස්ථාවේදී තීරණගන්න දන්නේෙනෑ හැකිාවක්න වියපුුල් මනසි සිටින්නේ නමුත් අපි වචන විතටයාමු ස්වාමනිි බහන්සේ සසාධානය දෙවියන් වහන්සේ. ඔබහන්සේගේ වචරෙන් මාව ඔබහන්සේ පෝෂණය කරන දෙවන් වහන්ේ. දෙනි කොරති දෙවැනි පාරිච්චයද එ කොළහා. දැන් අපි වච්චනය තුළ ස්තීර වෙන විට අපි දැනගන්න ඕන යක්ක්ෂයාගේ උපායවල් තියෙනවා. ඒ උපායවල් වලින් අපි ගැලවීමේ මාර්ගයක්ක්ෂස්යා ගන්න ඕනේ කෘිස්තුස් වහන්සේ ඉදිරයේෙන් මල උදෙසාය මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ එක එක උපායවල් යොදන්න පුළුවන් යක්ෂ එක එක විදිී නානා ප්‍රකාරයෙන් ඔබගේ ජීවිතේ දේව කැමැත්තෙන් වෙන්වෙන තරමට එකක දේවල් ගෙනල්ලා ඔබව මනස ව්‍යවුල් කරන්න පුළන්. මුත්මතක තියාගන්න මගේ යාලුව මටයි හොඳ අවවාදයක් දුන්න මුල් කාරය යම් කෙනෙක් ඔබට යම් කිව්වනක් දේව වච්චනය ඔබ කියලා හොයන්න. මේක සත්‍යද මෙය කතා කරන්නේ නැත්තම් මෙයා දේවාචිනයට පටහිනිි දෙයක්ද ඔබට ගන්නන්නේ කියෙලා හැම වෙලේමයක දේවාචනයට ඔබයන්න. ඔබ මේ වචනෙත්ත කාලේ ගතකරොත් දෙවන් වහන්ස ඔබට කියයි මේක දෙවන් වහන්සේගෙන්න්න මේකල මුදු ශුද්ධාත්තන් වහන්සේ අපගේ ගුර කර. උන්වහන්සේ තමයි අප තුළ සිටිින් ඉතින් අපිට වියවුල් වෙන්න කිසිමවශ්‍යතාවයක් නෑ මේ මච්චනය සමඟ අපි කාලය ගතකරොත් දෙවන් වහන්සේ අපිට කතා කරයි දෙවන් වහන්සේ බයිබලය කියන වවහන්සේට අවශ්‍ය වවහන්සේගේ එකම කැමැත්ත අපි මේ පොරුන්දු තුළ ජීවත්වෙලා මේ පොරුන්දු උරුමකරෙන යහපත් ජීවිතයක් ගතකට දෙවන් වහන්සේ කවදාවත් කැමතින අපි වියවුල් වෙන මට උවහන්සේ කැත්නෙ සමාධානයේ මනසක් ඇතුව ජීවත්වීම ඒක දෙවන් වහන්සේගේ කැමැත්ත ඉතින් වචනය අසනවෙලාවේදී. අපි දැම මෙවැනි අවස්ථාව දිවිතරම් පමණක් නොමේ ගෙදර වුණත් ඔබ දෙේව වචනය අසනවනං. ඔබ අවධානය දීලා දෙවන් වහන්සේ මට කතා කරනම්කොද ඕනෑම අවස්ථාවකද දෙවන් වහන්සට ොළොන් ඔබට වචනය කතා කරන්න සමාරලාට මම ඔබට පැවස්වා කාලයක ඩුඩදී ව අප ගයක් විශ්වාස කරනඉන්න අවස්ථාවේදී. මම යාඥා කරල මතන දෙදස්කානය ඉඳල ම යක්ඥා කරා ස්වාමීන් වහන්සේ ඔබහන්සේ යහපත් දෙවන් වහසේ මං ශ්වාස කරන ඔබවහන්සේ. අපි ඔහුන්ද නිවසක් දීලතිවුණ කල ඉ දවසක් සාමානය ඉදිනදා ජීවිතය වැඩකටයුතු කරන වෙලාවෙද. ම නලයක් කැරිය එය ජනලේ ඇරපු ගම මං අහසදැක්ක දෙවන්හසේගේ හන්ඩමට ඇහුණක්. දෙ මෙහි නෙවෙේ මට ඇහුුණේ මට දෝකාර දෙන හඩක්නෙේ ඇවුන මුගත් මගේ හදවත තුළට දෙවන් වහන්සේ කතා කරා. මමෝ නුබට නිවසතීතිමවායි කියලා. ඉතිං දෙවියන් මවන්සේට ඕන මවස්ථාවකති කතා කරන්න පුල. අපි අපි විවෘර්තවෙන්න ඕනේ. දෙවන් වහසේ යහපත් දෙව න්සන් වහන්සේ එක්ම කැමැත්ත අප සමඟ කතා කරමින් අප සමඟ සම්බන්ධකමක් ගොඩනගාගෙන අපි යහපත් දේවල් තෝරගන්නෙ තැමන් වහන්සේගේ ඇත්ත ති හැමවෙලේම අප සූදානමින් සිටියොත් අපිඒක දේවල් ගැන අපි කලබල වෙලා වියවුල් වෙලා අපි දන්නනෑ මොනවද කරන්නළ එවැනි අවස්ථාවකදී ඇත්තටම යක්ක්ෂයාට පුළුවන් අප ජීවිතය දේව කමැත්තන තයි කරන්න. අපි තෝරගන්න දේව කැමැත්ත කරන්නට අපි තෝරගන්න. ශවාස කරන බයිබල කියන අපිට අපි පළමු කොට්ට දේවරජ්‍යස්වයන්නනේ දැන් සමාලද අපි කීවනුට අපි කල්පනා කනා පළමු කොට ගෝමද ස්වාමනි මමේදේ කරන්න. දේව රාජ්‍යතු මාන්සික ධර්මිෂ්ටකමද ස්වන්නක ැන් තේ රාජ කියනෙම කෝද දෙවියල් මහන් සේවස්වනයක. පළමුකොට මතව හය තිස්තුන පළමුකොට මම දෙවන්හසවස වෙනවාද. පළමු කොට කන්නන උදස්සන පමණක් ලොමේ සමහරය උදැසන පළමු පෑදෙනවා සමාරය උදහසන නැගිට ගමන් දෙවියන් වහස වන ඊට පස්ස තමාගේ දේවල් කරගනයනවා. ඒබනෙවේ. පළමුකොට කියන්නේ දෙවන් වහන්සිට මුල් ස්ථානයදි මුල්ලු දවස පුරාම අපි දෙවන් වහන්සිේ වචනේ මෙනේ කිරීමද ම කැන්නන්නේ බයිබලි උස්සකනෑ මුල දසම යන්න කියනෑ. ඒ ඔබ මෙනේකරපු පදේ ඔබගේ මනස කාටත් ඔබගේ සිතුවිලි අදහස් වෙන කෙනෙකු දන්න නෑ ඔබවිතරයි දන්නේ ඒ ඒ සිතුවිලියයා දහස් දෙවයා අනාංස බට දෑේන කතා කරන්න ඒවා මෙනෙහි කරන්න මුළු දවසම ඔුස්වාමිනි, ඔබහන්ස මට පොරන්දු විසිටනවා යහපත කරන්න ස්වාමනිි. ඔබහන්සේ පැවස්වා ස්වාමි මේ වචනය තුළ රෑ දාවල් මිනිකරොත් ම සපලවෙන්ටයන ම දියුණවෙන්ටයනමට යහපත කරන්ට යනවයි කියලා. තිං ඒ වචන ඔබ මෙනහි කරන අවස්ථාවේදී. ඔබ දකින්නට ඔබහත් දෙවියන් වහන්සේ සමඟගේ සම්බන්ධකමයි. බය දෙන්න ඒ එකයි දෙවන් වහන්සේ අපට කියනෙ උන් වහන්සේ සියලු ආකාරයෙන් අපට සමාධනය දෙන දෙනි තෙස්ුලෝනික පොතෙත්තුුණේ දසේ සමාධානය ස්වාමින් වහන්සේම නුම්ඹලාට නිතරම නිතරම එක ඉතාම වැදගත් හැම වෙලේම නිතරම සියලු ආකාරයෙන් සමාධානය දෙන්න සේකා දෙන සේකවා ස්වාමින් වහන්සේ විසින් සියල්ලන් සමඟ සිටින සේකා. හැම වෙල්ලේම ඒ සමාධානයට ජීවත්තවෙන්න පුළ. අපේ ජීවිත අපි තෝරගන්න ඕන ර්ධනය වෙන්ට. වර්ධනය වෙන්ට තෝරගන්න ඕනේ. අපි දේව දාශයන් ලෙ අපි ව සේවේ යෙදනය විතරක් නොවේ හැමෝ අපි ඔෝක්කොම් බැටලුවන්. දෙවන්වාන්සේගේ ම කැත් අපි උන්මාහන්ේගේ හන්ඩ අසමින් ජීවත්තය න ඉති ඔබ තීරණය කරගන්න ස්වාමිනිි නිතරම සියලෝ ආකාරයෙන් සමාධානය දෙන්න දෙවන් වහන්සේ මාතුල සිටිනනි සම බයවන්නේ නැහැ. හාලෙ ලුය පි ඊළග සතති තාවවපාද බලමු. wie novimodapi ciivave.